वर्तमान जीवन मार्गे गुडनगान හැම කෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට කරන්නට පුළුවන් වෙන විදිහට මමත් වගකීමින් මේ අහිංසක ජනතාවේ ඒකරාක්ෂී කරගෙන මේ කැලෑ තඩි ගහලා අහසින් වතුර වැටෙනකන් ඉඳලා ඉතාමත් බොහොම අමාරුවෙන් බීජ බව භෝග හොයාගෙන මේ වගබීම් කරන්න අවශ්‍ය කරන කටයුතු කළා කියන කනගාටුයි හොඳට මෙවසලා ඉවසලා බලලා බලලා තමයි මේ කතා කරන්නේ මොනම හේතුවක් මතවත් අපේ ගොවිතැන් ගොඩ ගන්නට පුළුවන් තත්ත්වයක් නැහැ දැන් මොකද කරන්නේ ඊට පස්සේ කොහොමද මේ අහිංසක මිනිස්සු අපි ගොඩ ගන්නෙ එතකොට අපිට උදව් උපකාර කරපු අපේ සමස්ත ලෝකෙම මේ ලංකාවේ වගේම විදේශගත තියෙන බොහෝ පිරිසක් මේවා මේ තැනට ගන්න අපට උදව් උපකාර කරලා තිබ්බා ඒ කරපු සියලුම උදව් එක දවසින් ගඟට කපපු ඉනි වගේ විනාශ වෙලා යන තැනට අද වෙනකොට පස් වෙලා තියෙන මේ පාලකින්ගේ ක්‍රියාකාරකම් අමනෝජ්‍ය ක්‍රියාකාරකම් මෙලව සසරක් ගැන හිතන්නේ නැතුව මේ අහිංසක මහ පොළව තඩි ගාලා ජීවත් වෙන මේ ජනතාවගේ බත්තික කාලා හරක් වගේ පාර්ලිමේන්තුවේ කෑ ගහන 225ම මේවට වගේ කියන්න ඕනේ එකෙක් දෙන්නේ නෙවෙයි මොකද ඒකට හේතුව යම් මෙවැනි ව්‍යසනයක් රටට ගෙනල්ලා දෙන්නේ නැතුව මේ රටේ ජාතිය රටට බරක් නැතුව ජීවත් කරව ගන්නට පුළුවන් ඉඩකඩ තිබියේදී ඒක මග අහුරවගෙන අද වෙනකොට ඒ මහ පොළව කොටාගෙන කාපු රටේ ජාතියෙන් ඔවුන්ට කරදරයක් ඇති කරවගෙන ඔවුන් ඒකෙන් ප්‍රීඩාවට ලක් වෙලා මේ වෙනකොට ආපිට පෙරලා ජාතියට අභියෝග කරන තැනට කටයුතු කරන එක පිළිබඳව කනගාටු වෙනවා මොකද මම ඊයේ රාත්‍රී මාධ්‍යයේ දකිනවා මේ පොහොර හොඳ නැත්තම් පොහොර ගෙනත් දෙන්න මේක කමී කරන වැඩේ රාජ්‍ය දීපලක් විනාශ කරන වැඩපිළිවෙලක් හැටියටලු වහුන් දකින්නේ එතකොට රාජ්‍ය දීපලක් විනාශ කරනවයි කියලා කියන්නේ මේ මාළු බොකු වලටද මේ කුඹුරු වල මේ පන්සල් වල ඉන්න බෑ පොමු ගඟ බල්ලෝ මුළු කුඹුරුම තලල විනාශ කරලා තියෙනවා එතකොට මේ මාළු බොකු ටික අරගෙන අපි ආයෙත් යන්න ඕනි ගොවි ජන සේවයකට මේ වෙනි ලේකම් ලපත් කරාට ඇත්තටම අපේ රටේ මේ පාලකයෝ වරද තේරුම් ගන්නට ඕනේ මෙවැනි මේ නිලධාරිපත් කර ගැනීම පිළිබඳව වරද තේරුම් අරගෙන රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන මේ අපරාධෙට යම් කිසි වන්දියක් හෝ ගෙවල ඉවර වෙලා මේ ජනතාව ශක්තිමත් කරගන්න වැඩපිළිවෙලක් කරන්න සිද්ධ වෙනවා එහෙම නැතුනොත් මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ වහකන්න මේ පරිමිඩියක් හැටියට සමාජගත කරන්නේ මොකද අපි දායක පින්වතුන්ට හැමදාම කියනෝනේ දැන් නම් අපිට කණ්ඩවත් නැහැ අපිට වතුර වේලක් කියන්නේ දානි වේලක් සපේ ගන්න අපේ වෙහෙර විහාරවල ඉන්න භික්ෂුන් වහන්සේලාට අපි වටා වැඩ කරගෙන හිටිය අහිංසක ජනතාවට අපිට කිසිම දෙයක් කරගන්න බැරි තත්යකට අපි පත් වෙලා ඉන්නවා අපිට ආයෙත් ඒ දුකම ජනතාවට කියන්න බෑ මොකද ජනතාව අපිට උදව් කරන්නේ දායක වෙන්නේ මුදල් හදාල් දෙන්නේ හාමුදුරුවනි නැගිටපල්ලා ගොඩපලයලා කියලා එතකොට අපි තනි උත්සාහයෙන් මේ සමස්ත දායකින්ගේ දායක ශක්තියත් අරගෙන ගොඩේ ඉන්න හදනකොට රටේ පාලකයෝ අපි මේ විදිහට බෙල්ලෙන් ඇදලා දානවා වගේ ඇදලා දැමීම කවදා ගොඩ එන්නද ඉතින් ඒක පණිවිඩයක් ඇටියට සමාජගත කරන්නයි මම මේ කටයුතු කරන්නේ විශේෂයෙන්ම මේ ගෝඨාභය ආණ්ඩුව පේල් කියන්නේ මොකක් නිසා නෙමෙයි මේ වෙන ව්‍යසන පිළිබඳව කිසිම අවධානයක් යොමු කරන නිසා මේ කියන හැම ප්‍රශ්නයක්ම ඒ කාලේ අපිට කැමරා වීඩියෝ අල්ලගෙන හිටියන් යවිලා මාධ්‍යවේදී ඒ මාධ්‍යවේදීන් දැන් ඉන්නේ නැහැ අපිට කැමරා වීඩියෝ අල්ලන්න
ඒ වගේම මේ කාලේ YouTube වේදිකාව ආවා. ඔය අර ඉරාක්ලා හිම කොළඹින්නේ ඔය ඉරාක් කියලා නළුවෙක් ඉතින් ඒ ගායකෙක් ඒ ගායකයා නිසා අපිට හරි ගියපු අවස්ථාවක් තිබුණා. අපිට සල්ලි හම්බ වෙලා වැඩක් නැහැ. අපිට සල්ලි හම්බ කරන්න අපි වීඩියෝ කරේ නැහැ. නමුත් ඒ වීඩියෝ දැකලා අපිට උදව් කරපු දේවල් අපි හොඳටම දන්නවා. හැබැයි අපි සල්ලි හම්බ කිරීමේ අරමුණින් වීඩියෝ පරිවිඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මම එහෙම කියන්නේ දැන් අපට මේ සිද්ධ වෙලා තියෙන ව්‍යසන ටික පිළිබඳව මම දැන් ඉරාක්ට කෝල් විශාල ප්‍රමාණයක් කරන් තියෙනවා. ඉරාක් පුළුවන් නම් ඉන්න මඩකලපුවට දැන් ඔයා අපට මෙන්න මෙහෙම බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් මේ වෙනකන් ඉරාක් මේ පැත්ත පළාත හැරිලා බැලුවේ නැහැ. හෙට එනවා, අනිත් දෙනවා, හීන් අනිත් දෙනවා කිය කිය මඟ අරිනවා. ඒ වගේම තමයි මේ අම්පාර ප්‍රදේශයේ යම් යම් මාධ්‍ය වේදී හිටියා. අපට මොනවා හරි එකක් වෙච්ච ගමන් අරගෙන ගිහිල්ලා මාධ්‍යවල පෙන්වුවා. හිරෝ එකේ, දෙරණ එකේ පෙන්වුවා. උඩ දාගෙන පෙන්වුවේ අපි කියන දේවල්. ඒකෙන් ඔහුන්ට ආණ්ඩු පිටව ගන්න බලය ලැබුණා. ඔහුන් දැන් ඒ ආණ්ඩුව ලබලා ඉන්නවා. ආයේ කවදාකවත් අපිට කැමරා අල්ලන්නේ නැහැ. අපි බරපතල ප්‍රශ්න ගොඩකින් ඉන්නේ. මොකද හේතුව අපි මේ දහස් ගණන් වියදම් කරලා කරපු සියලු ගොවිතැන්පත් සියල්ල විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ජාතියක් හැටියට මේ පොළවේ පය ගහලා ඉන්න අයිතිය අදටත් නැති වෙලා තියෙනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන තැන්වලදී අපි බල්ලු බලල්ලු ගානට කටයුතු වෙන විදිහට නීතිය ක්‍රියාත්මක වෙලා යනවා. නිලධාරින්ගේ මුත් වෙනවා, ආරක්ෂකංශවලින් මුත් වෙනවා, දේශපාලඥින්ගේ මුත් වෙනවා. එහෙනම් දැන් අපිට තියෙන ප්‍රශ්න අපි කාටද කියන්නේ? අපිට කියන්න තියෙන්නේ මේ රටේ පාලකයන්ට. එහෙමනම් ජනාධිපතිතුමාට අපි කොච්චර පණිවිඩ තියලද? කියලද? ලියලද? නමුත් මොනම හේතුවක් මතවත් මේ පිළිබඳව අද වෙනකන් අවධානය යොමු කිරීම පිළිබඳව අපි වගකීමෙන්ම කියන පේල් කියලා මොකද ඔය ආණ්ඩු පිහිටවන්න පාවිච්චි කළේ අපට සිද්ධ වෙන ව්‍යසන ජාතිවාදී හැටියට කොළඹට අරන් ගිහිල්ලා පෙන්නලා මේගොල්ලන්ට ආණ්ඩු පිහිටවන්න පුළුවන් උනේ ජාති අපිට සිද්ධ වෙන හැම ව්‍යසනයක්ම ඔවුන් ඇවිල්ලා හොඳට වීඩියෝ කරගෙන දුක අහගෙන ගිහිල්ලා ඒවා කොළඹට ගිහිල්ලා මාධ්‍යවල දාලා ඒක හරහා මෙන්න තිබ්බ ආණ්ඩුවේ දුර්වලකම් කියලා පෙන්නලා රටේ බලය ගන්න පුළුවන් වෙච්ච එක තමයි මේගොල්ලෝ කරගත්තේ. හැබැයි මේගොල්ලෝ බලය පිහිටව ගත්තට පස්සේ නිකමටවත් පැත්ත හැරිලවත් බලන්නේ නැති එක පිළිබඳව කනගාටු වෙනවා. ඒ වගේම තමයි ගොන් හරක් කුලපති වරින්ට පත් කරලා ඉවර වෙලා ඔවුන්ට ඡන්දෙ ගන්නට උදව් කරාට, නැගිටින්නට උදව් කරාට කුලපති වරු පත් කරලා බුද්ධ ශාසනයම විනාශ කිරීම, පිරිහීමට ලක් කිරීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මෙතෙක් කාලයක් මාපලව කොටාගෙන කාපු ජාතියට බත්හැන්න කණ්ඩ තිබ්බ මාර්ගය අහුරලා මේ කුණු මාළිබොකු ජනතාවට ලබා දීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා. එහෙමනම් එදත් හිටියේ හොරු, අදත් ඉන්නේ හොරු, එදත් හිටියේ දූෂිතයෝ, අදත් ඉන්නේ දූෂිතයෝ. හෙට ගමන ගැන සමස්ත රටේ ජාතිය දැන් හිතන්න ඕනේ වෙලාව. අපි නැගිටිමු. මේ දෙගොල්ලටම හොඳ පණිවිඩයක් සමස්ත රටේ ජාතියම දෙන්න සූදානම් වෙමු කියලා ආරම්භයක් ගමු. 2021 අවසන් වෙනවා. තවත් තියෙන දින 5යි. මේ දින 5 ඇතුළත මේ පණිවිඩේ තියන්න මම කටයුතු කරේ. 2021 හාමුදුරුවෝ නෙමෙයි, 2022 අපට බරපතල ප්‍රශ්න රාශියක් තියෙනවා. පුළුවන් නම් මේ රටේ ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මේ කියන වගකීම් යම් පාර්ශ්වයක් අපි කෙරෙහි යොදවා මේ තිබෙන සත්‍ය කරුණු සොයා බැලුවේ නැත්නම් ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්නවා. එදාට බලමු මොකද වෙන්නේ කියන පණිවිඩය තමයි මේ සමාජගත කරන්නේ.